මේ ීඩ එකත්ක සබන්ධන ඔයාාව සාදරයෙන් පිළිගන්න. අපි ඇද හතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙදදාස් විස්ස ඒ යන මේ පාරේලල් විභාගෙට පෙන ඉන්න ළමයි කොහොමද කෙමේශ්‍ර පිසික්ස්වල්ට වැඩ කරන්න ඕන කියෙක් ැන. විනඩි පහක් ඇතුරො ඔයා මම්මේ ඔක්කොම විස්තර කල දෙන්න. මුලින්ම ඔයා කරන්න සබ්ෙට් එක මොකක් වනත් විභාගෙති ගිහින් ඔයා කරන්න බලාපොත්තුවෙන් රචන ප්‍රශණ කීපයක් අනිවාරයෙන්ම හදාගන්න. ඊළඟට ඒ ප්‍රශ්නවල පාස්පේප වෙනවෙනම කරලදාන්න. උදාහරණයක් විදර කිව්වත්. පිසික්සල යාන්ත්‍රවිද්‍යාව ආලෝකය, ධාරා විද්‍යතය තාපය අනිවාරෙන් මෙන කොටස්නේ ඒවගේ රචනා ප්‍රශ්න හතරකට ඔයා සෙට්වෙන්. ඒ පාඩම්බල පාස්පේපර් රචනා ප්‍රශ්න වෙනවෙනම අෞරුදුගානක කරන්න. එතට ඔයාලට ඒටික ප්‍රැක්ටිස් වෙලා ඒටිකම ගිහින් කරත් හොඳ රිසාල්ටිකට එන්න පුළුව. තව මාස දෙකක් වගේ තිය නිසා ඔය තවමත් කව කරපු නැතිපාඩමක් තියෙනවනං ඒක පස්සේ දුවන්නේපා. මොකද, අවරුද්දකටත් කලියෙන් ඉගෙනගත්තු පාඩම් මේ වෙනකොටත් ඔයාට බැරු ඇතිනෙ ඉතිං විභාගට මාස දෙකක්තියලා ඉගෙනගන්න පාඩං කොහේ කරන්නද අලතින් පාඩම් කව කරන්න කියලා පන්තියන්න එපා දැන්න ඔයා දන්න දේවල්ම පට්ටක ගහ පාඩම් කරකර ප්‍රශ්නම කරන්න පිසිස් ස්ට්‍රක්ෂර්ඩ් ේපය එකේ තාපේ ප්‍රශ්නයක් අනිවාරයෙන්ම එන හින්දා අවුදු ගාන පාස්පේපය ප්‍රශ්නටික එක දිකටරලා පක්ටිස් ෙන්න්න ට ාන්ත්‍ර විද්‍යාව දුවනිය ආෝක දා විද್ධත, කොටස්වරන්නාපු ස්್ක් ್sz කර. ඔයා ඕන නම් දව සුනක් උපරිමයාවි අරුදු දහයක විතර පාස්පේපය ප්‍රශ්න ටික කව කලදාන්න. එහෙම කරා මොයට ස්ට್්‍රක් ෙකේ ලකුණු හොඳගානකට අන්න පුළුව. කෙමශ್්‍රිගත්තොත්, පරණ සිිලබස් ළමයින්ට ේපයකේ පිසිගල් රචනා ප්‍රශ්න එකයි හදන්න ඕන වෙන්නේ. මොකද ඒ කොටසේ ප්‍රශ්න තුනෙන් පිසිකල් ප්‍රශ්න දෙකක් වුයි ෝගනි එක ප්‍රශ්නක යන හිදා එතකොට ඔයාට ඕගනික් එක ප්‍රශ්නයක් එක් ඕගනික් ප්‍රශ්ණයක් එක්ක පිසිකල් එක ප්‍රශ්ණයක් හැදපුුවම හොඳටම ඇති बී කොටස ප්‍රශ්න තනං හැදෙන්නේ ඉනෝගනික් කර්මාන්ත පරිසරය අන්තිමක පිසිකල්ලුවලින් එතකොට ඔයාට ඉනෝගනික් එකයි කර්මාන්තපරිසරය ප්‍ර්ය ගොඩදාගත් තොත් පිසිකල් එක කරන්න ඕනවෙෙනෙෑ ඉනෝගනික ෝගනික් රචනා ප්‍රශ්න කරන්න බලාගෙන පාඩම් කරන්න ළමයින්ට පේපකේ වැඩිවාසියක් එෙනවා මොකද අනිවාරෙන්ම ඕගනිෙක් වලින් MCQූ දහයක් එක කොළහක් විතරෙනෝ ඉනෝගනිෙකුත් එහෙමයි ඒගේ ඒවගේ පාඩම් දෙකෙන් අනිවාර ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නකුත් එන හින්ද ඒ දෙකට වැඩි අවධානයක් දුන්නොත් ඔයා පේපේ එකේ ලොකුලකුණුග පරාසයක් ලේසියම්ම කව කරන්න පුළුවන් අලුත් සිිලබස් ළමයින්ට රචනාවල ඒ කොටසේ ප්‍රශ්න තුන මැහැ දෙන්නේ පිසිගල්ම ප්‍රශ්නතුනක් ඒ හින්ද එයින් දෙකක් අනිවාරයෙන්ම කරන්න වෙන B කොසට එන්නේ इනෝගනි, ඕගනික් කර්මාන්ත පරිසරය ප්‍රශ්න තුනහින්ද එයින් දෙකයි ඔයාට කරන්න වෙන්නේ ඒ හින්දා එතනින් ඔයාගේ දැනුමට ගැලපෙන ප්‍රශ්න දෙකක් තෝරගන්න ඒක दिමම කලින් විස්තරකපු විදියට හිතලතුේරුන්ගන්න தோරගන්න හැබැයි කර්මාන්ත පරිසරය කියන්නේ කටපාඩම් කල්ලා ඒ තිරටික තියෙනවනම් ලසියම්ම ලකුණු රචනා ප්‍රශ්නතියට එකසිය පනහෙන් එකට යිහල් යන් යන්න පුළුවන් කොටසක් කියලා මත කරන්න එපා එතවට පිසිකල් ප්‍රශ්නවලට ගියොත් චාලකය KPK එතල්ප අම්ල බශම ද්‍රාාවතාගුණතය රවුල් නියම ඉලෙක්ට්‍රෝඩ සමුදුයුත්තාවය වගේ කොටස් ගණනාවක් තියෙනවා අනිවාරෙන්ම මේ හැම කොටසකිින්ම වගේ MCQ එක ගානයවත් එනවා ඒ නිසා හැම කොටසක්ම වැදගත් ඒ වුනත් ස්ට්‍රක්චර් ඩකටයි රචනාපේපයකටයි වැඩිම බලපෑමක් තියෙන කොටස් වලට වැඩි අවධානයක් දුන්නොත් එකල් ඒක තමයි වඩාත්ම හොඳ වෙන්නේ. මංම මේ කියපු දේවල් එක එක්කෙනට බලපාන විදිිය වෙනස් වෙන පුළුවන්. ඒ අනුව තමන්ට ගැලපෙන විදියට රචනා ප්‍ර්න තෝරගන්න වැඩිපුර උත්සා කරන්න. සාමාන්‍ය මට්ට මේ ඉන්න ළමයි KපKී ගාන ඒ අත්ේක එ තැල්පී ප්‍රශ්නයකුත්ේනො එක වැඩිපුර ප්‍රැක්ටස් කරන්න ඒවගේම ද්‍රාවිතා ගුණිතය රවල්්නියමය ඒ වගේ ප්‍රශ්නය එකට එන්නේ අම්ල බශ්මත් ඒ වගේම එක්ක සම්බද්ධ වෙලා එන්නේ. ඒව නිසා ඒව වැඩිපුර කරන්න. ඉලෙක්ට්‍රෝඩ ගානේ තවත් ලිගර ප්‍රශ්නයක් එක එන හින්දා ඒකෙ ලකුණුගන්නට එක සමහර වෙලාවට සම්භාවිතාව සීයට පණහක් පණහක් වගේ තියෙනපුළුවන්. එකට හේතුව ඒ ප්‍රශ්නය හුඟක් ලමයි ලේසිී කළ හිතුවට දදි රි පඩිැනක් වැරදුවත් ඉතිරි ික් තික්මටම වැැදිලා යන පුුවන් හින්ද. ඒ නිසා මම යෝජනා කරන්නේ සාමාන්‍ය මට්ටම ඉන්න ළමයෙක් නම් ඔයා ඒ ඉලෙක්ට්‍රෝඩ ගාන හදන්න එපා කියන එකයි. ඒ නිසා අනිත් පිසිකල් ප්‍රශ්න දෙකට ඔයා වැඩිපුර අවධානයක් දෙන්න. එතකොට ඒකෙන් එMCකි් එකටත් ලොකු බරතැවීමක් එනවා. ඉතිං අදට මේ විීඩියयो එක මම ඉවර කරන්න හදන්නේ ඉතිං ඔයාට, තවත් ඕන මොනොහරි තියෙනව වනක් මොවද වීඩියෝස් යාට තව ඕන කියලා පල්්‍යහින් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම තමයි ඔයාට අනුමාන ඕනු නම් දෙදස් විසේලවලි භාග වෙනුවෙන් කමශ්‍රී සාපි සිික්වලින් ඒකත් කියන අමතක කරන්න එපා එන අදට අපි මෙැතිනින් සමුගන්නවා තවත් වීඩියෝ එකකින් හම්මුවනකම්